රාත්‍රීදී ගාල්ල මාතර හැකම නෙළුව කඹුරුපිටිය සහ එමට අවට ප්‍රදේශවල ජනතාව කලබලයට පත් වෙලා තිබුණා. විශාල ආලෝකයක් සමගම මහමුදු ප්‍රදේශ ආසන්නයේ විශාල ශබ්දයක් නැගුණු බවට ඉන් මේ හේතුවෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග එවෙලෙම අපි සම්බන්ධ වෙලා ආයිත අමතරව භූවිද්‍යා පත්‍රකාරංශය සමග සම්බන්ධ වෙලා අපි පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඉතින් මේ හේතුවෙන් එම භූවිද්‍යා පත්‍රකාරංශයට වාර්තානු කිසිම භූචලනයක් වාර්තා වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ පිළිබඳව අපි දැනුම් දීලා තියෙනවා අදාළ තාක්ෂණික ආයතන වලට සහ අනිකත් නිවාසවල හේ ජනතාවගෙන් ගත පණිවිඩයන් ලබා දීලා තිබෙනවා මේ සම්බන්ධයෙන් ඔවුන් දැකපු දේ සහ ඇහිච්ච දේ පිළිබඳව. ඉතින් යම් හානියක් වුණත් වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් කලබලයට පත් වෙන්න අවශ්‍ය නැහැ. මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජනත මහතාගෙන් විමසීමක් කළා. පොළොට කිලෝමීටර් 100ක් විතර හදන්නේ ගෙවන්නක් සාමාන්‍යයෙන් පුපුරනවා. ඒ පුපුරීමට හේතුව අර උල්කාශ්නේ ඉස්සරහ ප්‍රදේශයේ පීඩනය වැඩි, වායුගෝලීය පීඩනය ප්‍රශ්න අඩුයි. ඒකට කැලිකට් ඇතුළා සමහර වෙලාවට මේ දකුණු තමයි ලංකාවේ පුපුරලා තියෙන්නේ සත්‍ය කියලා තියෙන දකුණු ප්‍රදේශයයි. සම්බන්ධ වාර්තා ඇමරිකාවෙන් සහ ඒ වගේම ස්වේනියාව, ෆ්‍රාන්සි වගේ රටවල් කීපකින් වාර්තා වෙනවා. බොහෝ වෙලාවට මෙය අර ඔරයිනේ උල්කා වර්ෂාව මේ දිනවල ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්න තියෙනවා. 20 වෙනිද තමයි එහි අවස්ථාව සිදුවන්නේ. එය ඇති වෙන්නේ සැලීකේ රූපකේතුව හරහා අපේ ගමන් කිරීම ආරම්භ වෙන විටයි එහි හැලුණු කෑලි හැලීකේ රූපකේතුවේ හැලුණු කෑලි සමනල ලොකු කෑලි වැටුණොත් ඒත් මෙවැන්නක් දකින්නට හැකියාව තිබෙනවා. නමුත් මේ කියන එක බොහෝ වෙලාවට අභ්‍යාසයේ සේපා වෙන කුඩා ග්‍රහණ කැබැල්ලක් වගේ එකක් වෙන්නට තියෙන ෆයර්බෝල් වර්ගයේ උල්කාශනයක්. ඒ තිබෙන සංයුතිය අනුව තියෙන මූලද්‍රව්‍ය අනුව එහි පාට වෙනස් වෙනවා. රත්න වර්ණය සමහරක් කොළ පාට, ක්‍රෝමියම් පාට, කහ පාට වර්ණ ඇති වෙනවා. පයිගෝලියොක්කින් සමග ධානයේ මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න.